එතෙන් මාලනී කියනවා ප්‍රේත මං මේ දේ කරන්නේ ඔයාගේ ඇරේ බේබිව මං උදුර ගන්න නෙමෙයි එම්ලකෙන් ආර්යන්ව ඈත් කරලා තියන්න ප්‍රේත හනෝ රියලි වහා මට එහෙනම් කියන්නකෝ මං ඇයි මේ කතාවේ කොටසක් කරගත්තේ මාලනී කියනවා ප්‍රේත ඔයා මං කියන දේ අහන්න මට ඕන කරේ ඔයාව එම්ලක ජීවිතේ ලොකුම හතුර කරවන්න හැබැයි ඔයාට ඒ වැඩේ කරගන්න බැරි වුණා කවුරු හරි ඒ වැඩේ කරන්න ඕන නිසා අන්තිමට මට ඒ වැඩේ බාර ගන්න සිද්ධ වුණේ මට දැන් කාලයක් නෑ ප්‍රේතා එක එකනාගේ කැමැත්ත අකමැත්ත තීරණය කර කර මට ඒ දේවල් හොය හොය ඉන්න කාලයක් නැහැ ඔයා හිතනවා නම් මං ඔයාව රැවට්ටුවා කියලා කමක් නෑ මට කිසිම ගාණක් නෑ ආදරේදී යුද්ධදී හැම දෙයක්ම සාධාරණයි කියනවනේ මට මගේ නංගිට අවංක වෙන්න බැරි වුණා ඒ වගේම මගේම දුවට අවංක වෙන්න බැරි වුණා එමකේ මං මොකටද ඔයාට අවංක වෙන්නේ ප්‍රේතා මේ කතා බහ ජෙනි හොරාට අහගෙන ඉන්නේ ඇයි කියනවා මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ මම නිසා අනේ ඉම්ලියා එක්මනට එන්නකෝ වැරදුණු හැම දෙයක්ම හරි ගසලා දෙන්න ගර්ල් පව ඉම්ලි ඒ කියනවත් එක්කම ඉම්ලි වේලකින් එළියට බහිනවා ආරියන්ගේ ගේගාවෙන් තමයි අය මේ නතර වුණේ එතෙන් වේලකින් බැස ගමම්ම ඉම්ලිට මතක් වෙනවා මේකතර ඇය කරපු කේප දේවල් ආරියන්ගේ පවුලයත් එකයි සතුටින් ජීවත් වුණ වෙදෙහ ඒ වගේම මාලිනී අයවගෙන් ඇදලා දාපු හැටි ඇයතන පඩිය නගින්න ගිහලා වැටෙන්න යද්දි ඉම්ලි තමන්ටම කියා ගන්නවා ඉම්ලි අපව ලිස්සලා වැටෙන්නේ නෑ දෙවියනේ එයාට එහෙම කරන්න බෑ මොකද මගේ පිටපස්ස දැන් කවුරුවත් නැහැ හැබැයි ඉතින් ඇය අපව ලිස්සලා වැටෙන්න හදද්දිම නීලයි ප්‍රේතයි දෙන්න ඇවිල්ලා ඇව අල්ලගන්නවා නීල කියනවා පරිස්සමෙන් ප්‍රේත කියනවා ඉම්ලිගේ කොස දිහා බලාගෙන අනේ බලන්නකෝ මේ සියඹලා පහ ඉදිනවගේ ඉම්ලි මෙයාලට තෑන්ක්ස් කරලා කියනවා මේ අහන්නකෝ එන්නට ගොඩක් තෑන්ක්ස් මම වැටෙන යන එකෙන් වළක්කපු එකට හැබැයි තවදුරටත් ඔයාලා ගැනුම් පද අහගෙන ඉන්න තරම් මට කාලයක් නෑ ප්‍රේත කියනවා ඉම්ලි අපි දෙන්නම ගොඩක් සතුට වෙනවා ඔය අපහු ආපු එකට ඒ වගේම ඔයත් එක්ක තව කියුට් ගෙස්ට් කෙනෙකුත් ඉන්නවා නීල කියනවා ඉම්ලි මං ඔයාට සැලකුවේ හරිම නපුරු නරක විදිහට මං දැන් ගංගා ජලය වගේ පිරිසිදු ඉම්ලි ඒ වගේ මෘදුයි ඉම්ලි හනවා මං කොහමද ඔයාලා දෙන්න මේ කියන දේවල් විශ්වාස කරන්නේ ඔයාලා දෙන්නම නේද මාව රොන්චිල්ලාවෙන් වැටෙන විදිහට එදා රොන්චිල්ලාව හරි ගස්සලා තිබුණේ එහෙම එකේ දැන් ආපහු ඔයාලා දෙන්න මොන මොන කුමන්ත්‍රණ මාලනියක්කත් එක ප්ලෑන් කරලාද කියලා මං දන්නේ කොහොමද ඒ වෙලාවෙද නීල කියනවා මේ හැම කුමන්ත්‍රණයක්ම පිටිපස ඉන්න මාලනිය තමයි ඉම්ලි අපි යාගේ ගේම් එකේ හිත විතරයි ප්‍රේත කියනවා මං දන්නවා ඔයාට මේක පිළිගන්න අමාරුයි හැබැයි එකම එක වතාවක් අපි දෙන්නව විශ්වාස කරන්න අපේ මාලනිත් එක සදාටම බ්‍රේක් අප් වෙලා ඉන්නේ එයා මට පොරොන්දු ගොඩාක් දුන්න කවදා හරි දවසක මාව කොහොම හරි අරේ බේබිට විවාහ කරලා දෙනවා කියලා මං ඇරිය බේබික මනමාලි කරවනවා කියලා හැබැයි ඉතින් එක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි ඉම්ලි කොහොමනත් ඉම්ලි දැන් මට ඕනේ කරන්නේ අවංකවම ඔයාගේ යාළුවෙක් වෙන්න එකම එක වතාවකට මට ඒ අවස්ථාව දෙන්න ඔයා දන්නවද මට හැමදාමත් ඕනේ කරේ ඔයාගේ යාළුවෙක් වෙන්න නෙල කියනවා ඒ කතාව ඇත්ත ඉම්ලි මමයි ප්‍රේතට ඉඩ දුන්නේ නැත්තේ ඔයාලා දෙන්න මීට කලින් යාළුව වෙලා හිටියනම් දැන් ඔයාලා දෙන්න හොඳම යාළුවෝ ප්‍රේත කියනවා මෙයාලව විශ්වාස කරන්න කියලා ඉම්ලි හනවා ඒත් කොහොමද නීල කියනවා මම නීලා මට හැමෝගේම අරමුණ තේරුම් ගන්න පොළවා ඔයාව දැකපු පළවෙනි දවසම මම තේරුම් ගත්තා ඉම්ලි ඔයා මේ ගෙදරට ලේලි විදිහට අප දවසින්දරම මට තේරුණා පිට අපේ නරක අරමුණ කවදාවත් ඔයා ඉන්නකන් ඉෂ්ට කරගන්න බැරි වෙනවා කියලා දැන් කොහොම හරි අපි අපේ මාර්ග වෙනස් කරගෙන ඉන්නේ මම ඔයාට දෙවරලා කියන්නේ මගේ අත් දෙකෙන්ම මේ රාතෝත් පවුලේ අනාගත උරුමකාරයට ලඩ්ඩු හදලා දෙනවා ඉම්ලි හනවා ඒ කියන්නේ ඔයා විශ්වාස කරනවද මගේ කොසේ ඉන්න දරුවා ABP ගේ කියලා ABP කියන්නේ මේ දරුවාගේ තාත්තා කියලා නෙල කියනවා මං ඔයාට කියවන්නේ පුතේ මට හැමෝගෙම හදවත් තේරුම් ගන්න පොළවන් ඔයා කවුරු හරි එක හැමදාමත් හිටියානම් හිටිය පිරිසිදු හදවතේ ඒ වගේම ඔයාගේ හිතේ කවදාවත් නරක කර්මණක් තිබිලා නැහැ ඉම්ලි ඇස් දෙකේ කඳුළු පුරවගෙන අහනවා ඔයාලා දෙන්න ඇත්තටම මට උදව් කරනවද ප්‍රේත කියනවා ඔෆ් කෝස් ඉම්ලි අපි ඔයාට උදව් කරන්නේ නැත්නම් අපි මොකටද අර ලිටල් කියුටිව මෙහාට එකරගෙන එන්නේ අන්න එතකොටම චිනී එනවා මෙතනට
එම්ලි චෙනේව දැකලා ගොඩාක් පුදුම වෙලා බලාගෙන ඉන්නවා. චෙනේ එම්ලි ගාවට ඇවිල්ලා එම වැළඳ ගන්නවා. එම්ලි කියනවා, මෑ ටික කාලෙට ඔයා ගොඩක් උස ගිහිල්ලානේ චෙනේ. හැබැයි ඔයාගේ බර නම් ඒ වගේමයි. අය අහනවා චෙනේ අයත් එක්ක තරහෙන්ද හිටියේ කියලා. චෙනේ නෑ කියලා ඔලුවවනද්දී එම්ලි කියනවා, එහෙනම් මාත් එක්ක කතා කරන්න. චෙනේ බය වෙලා අහනවා, ඒත් කාලි මාලි මෙතනට ආවොත්? එම්ලි කියනවා, මං එයාට හොඳ පාරක් දෙනවා මගේ දරුවව බය කරන එකට. හැබැයි ඉතින් ඊට කලින් ඔයාට පුළුවන්නේ කාලි මාලිව කොනිටන්න. එම්ලි කියනවා, පුතේ මං අපව ආවනේ, ඒ වගේම ඔයත් මං ගාවට ආවා. ඒ කියන්නේ ගර්ල් පවර්. එහෙම කියලා දෙන්නම වැළඳ ගන්නවා. චෙනේ එම්ලිව වැළඳගෙන කියනවා, I'm sorry Emily, මං ඔයාට ගොඩාක් නපුරු විදිහටයි සැලකුවේ. චෙනේ කියනවා, I missed you Emily. එතකොට අහනවා, එයාලා ඔයාව මොන ස්කූලෙකටද දාලා තියෙන්නේ? දැන් මෙයා ඉංග්‍රීසි කතා කරන්නත් පටන් අරගෙනනේ. ඉතින් චෙනේ අහනවා Emilyගෙන්, ලියා, ඔයා මේ ටිකේම කෑවේ රොටි විතරමද? ඒකද ඔයාගේ බණ්ඩිය මේ තරම් ලොකු වෙලා තියෙන්නේ? Emily කියනවා, බලන්නකෝ මෙයා ඉගෙන ගන්න ඉංග්‍රීසි ස්කූල් එකක. ඒ වුණාට කතා කරන විදිහ. Emily කියනවා චෙනේට, චෙනේ මේ ඉන්නේ ඔයාගේ නංගි හරි මල්ලි හරි, එහෙම නැතුව මං මේ රොටි කාලා හදාගත්තු බණ්ඩියක් නෙමෙයි. Emily චෙනේගේ අත අරගෙන ඇගේ කුසගාවෙන් තියාගන්නවා. චෙනේ කියනවා, අනේ චූටි බම්බෙක්ද? ආයි චූටි බම්බෝ, මේ මම චෙනේ අක්කා. ඉතින් නීලා අහනවා Emilyගෙන්, ඔයා මෙතෙන්ට ඇවිල්ලා ඇස්වල කඳුලවක් කරනවා විතරයි Emily, එන්නකෝ ඔය දෙන්නම ඇවිල්ලා හැමෝටම මාලනයක ඇත්ත කියන්න. Emily කියනවා, නැහැ ඔයා දන්නවනේ අපි මේ ඇත්ත කිව්වත් මාලනයක එකට කොයි විදිහට ප්‍රතිචාර දක්වයිද කියලා. ඒ නිසා අපි මොකක් හරි විශේෂ දෙයක් කරන්න ඕනේ. යාළුවම හැම ඇත්තක්ම පාපචාරණය කරවන්න ඕනේ. ඉතින් ඔය දේවල් වලින් පස්සේ කට්ටියම වෙඩින් එකට ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් කැමැත්තකින් නෙමෙයි, ආර්යන්ගේ බලකිරීම නිසා. ඔන්නේ ඉතින් මාලනිත් ලෑස්ති වෙලා එනවා විවාහ මණ්ඩපය ගාවට. පෝෂකතුමා කියනවා, ඔයාලා ලෑස්ති වෙලා ඉවර නම් එන්න මෙතනට, මං දැන් විවාහය පටන් ගන්නයි හදන්නේ. සොඳර එවලාවෙදි පෝෂකතුමාට කියනවා, තාම නැකත් වෙලාව පටන් ගත්ත විතරනේ, අපිට එහෙම ලොකු හදිසියක් නම් නැහැ, අපි තව පොඩි වෙලාවක් බලාගෙන ඉමුකෝ. මාලනී අහනවා, ඇයි සොඳර ඔයා කවුරු වෙන එකක්ද බලාගෙන ඉන්න හදන්නේ? මාලනී ආර්යන්ට කතා කරනවා, මිස්ටර් රාතෝර්. ආර්යන් එවලාවෙදි තමන්ටම කියා ගන්නවා, ඔයා තවත් බලාගෙන ඉන්න එක නතර කරන්න ආර්යන්, ඔයා හිතන කෙනා අපහු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වෙලාවෙම තමයි Emily හොරාට මෙයාලා ඉන්න තැන දිහා බලාගෙන ඉන්නේ. චිනේ දුවගෙන ඇවිල්ලා Emilyට කියනවා, වෙඩින් එක පටන් ගන්නයි හදන්නේ, ඔයා ලෑස්ති වෙලාද ඉන්නේ Emily? Emily චිනේට කියනවා, මට තව පොඩි වෙලාවක් ඕනේ පුතේ. හැබැයි ඉතින් දැන් පොඩි වෙලාවක් ගන්න විදිහක් නැහැ, ඔයා එන්නකෝ මල් මාලා හොමාරු කරගන්න තැනට. Emily වෙලාවෙදී චිනේව ලං කරගෙන ඇයට කරන්න ඕනේ මොකද්ද කියලා කියනවා. ඉතින් චිනේත් ඒකට එකඟ වෙනවා. හයිෆයි එකත් ගහලා චිනේ මෙතනින් දුවනවා. ඒ වෙලාවේදී අනු වෙනවා මල් මාලා දෙක ගන්න. හැබැයි චිනේ අනුව නවත්තලා මේ දෙක මං ගන්නම් කියලා කියනවා. ඇය කියනවා, මේක මගේ අම්මයි හිරෝ මහත්තයයි දෙන්න වෙනුවෙන්. එක්ස්කියුස් මී කියලා චිනේ මේ දෙක උසගෙන දුවනවා. ඊට පස්සේ චිනේ දුවගෙන ගිහිල්ලා මල් මාලා දෙක දෙනවා ආර්යන්ට. මල් මාලා දෙක දුන්නට පස්සේ චිනේ බලනවා Emily දිහා. ඇගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න තමයි චිනේ මේ හදන්නේ. ආර්යන් එවලාවෙදී කල්පනා කරනවා, මං දන්නේ නෑ මට ඕන කරන්නේ මොනාද කියලා. Emily, මං දන්න එකම කාරණාව ඔයා කවදාවත් පරක් වෙන්නේ නෑ කියන එක. මගේ බලාපොරොත්තුව නම් ගොඩාක් වැඩි. හැබැයි ඉතින් ඔයාට එන්න තියෙන කාලය ගොඩක් අඩුයි Emily. අනෙක් පැත්තෙන් මාලනී කල්පනා කරනවා, ඔයාගේ ටයිම් එක ඉවරයි Emily. ඔයාට ආයේ කවදාවත් ආර්යන්ගේ ජීවිතයට එකතු වෙන්න බෑ Emily. හැබැයි ඉතින් අනෙක් පැත්තෙන් Emily කල්පනා කරනවා, මං ආයේ ආවා මාලනියක්ේ. චිනී, එබිපි, ඒ වගේම මගේ පවුල, මේ හැමදෙනාවම මං ඔයාගෙන් බේර ගන්නවා මාලනියක්ේ. ඉතින් අනු කතා කරනවා මාලනීට, යං බේබි අපි විවාහ මණ්ඩපයට යමු. හැබැයි ඉතින් මාලනීට ඉස්සරහට අඩිය තියාගන්න බැරි වෙනවා. අය අනුට කියනවා, මට ඉස්සරහට යන්න බෑ වගේ නේ අම්මේ. අනු අහනවා, මොකද වෙලා තියෙන්නේ? මාලනී කියනවා, මට චුට්ටක් චෙක් කරලා බලන්න කියලා. පිටිපස්සේ මොන හරි හිර වෙලා වගේ දැනෙන බව කියනවා. අනු චෙක් කරලා බලනකොට මාලනීගේ ෂෝල් එක
එතන හිර වෙලා ඒක ගලව ගන්න බැරි තරම් තද වෙලා. ඉතින් මේ වැඩේ කරලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි එම්ලි කියපු විදිහට චිනි. ඉතින් චිනි කල්පනා කරනවා එම්ලිට ටික වෙලාවක් ඕනේ වුණානේ. මං ඉතින් එම්ලිගේ වැඩ ලේසි කරලා දුන්නා. කාලිමාලි දැන් මෙතනටම වෙලා ඉන්නේ නැතයි. එයා මෙතනට වෙලා මෙහෙම ඉන්නකොට අපේ හිර මහත්තයව කොහොමද මැරි කරන්නේ? අනෝ කෑ ගහනවා මල්නි වාගේ ෂෝල් එක හිර වෙලා. මේක කොහොම හරි අයින් කරගන්න. මල්නි කියනවා අම්මේ මං අපව පස්සට යන්නේ නැහැ. ඉස්සරහට ගත්ත වැඩිය මං අපව පස්සට තියන්නේ නැහැ. මගේ ගමනාන්තයට මේ තරම් ලං වෙලා මං කොහොමද මේ අපව පස්සට අඩියක් තියන්නේ? අනෝ කියනවා පුතේ මං දන්නේ නැහැ ඔයා මොනා කියනවද කියලා. මටත් ඕන කරන්නේ රාතෝඩ්ලත් එක්ක මේ බැඳීම ඇති කරගන්න. මල්නි කියනවා අම්මේ මට උදව් කරන්නකෝ. අනෝ කියනවා බලන්නකෝ අර අමුත්තත් එනවා. මල්නි අහනවා අමුත්තු මොන අමුත්තුද? මං කාටවත් ඉන්වයිට් කරේ නැහැනේ. හැබැයි ඉතින් මෙයාලා බලාගෙන ඉන්නකොටම එක්කෙනා දෙන්න ඇතුල් වෙනවා. මේ එන්නේ අනෝගේ ගෙදර වැඩ කරන කෙනා, ඒ වගේම අර කරාපු හදපු මනසයා. අනෝ අහනවා එතකොට කවුද අනෙක් කට්ටිය? ඒ වගේම අහනවා මල්නි මේ මිනිස්සු මොනාද මෙතන කරන්නේ? මල්නි තහනු අම්මේ මං දන්නේ නැහැ කවුද මෙයාලට එන්න කියලා තියෙන්නේ. අනෝ කියනවා එයා හොම ඉන්නකෝ මං ගාට්ට කතා කරන්න. ඇයගේ ෂෝල් එක අදින්න ගිහිල්ලා මොම් හරියගේ අතත් තුවාල කරගන්නවා. බලම ඊළඟට මොකද වෙන්නේ කියලා.